මම එලිපිටම එකක් කියනවා කිසිම කෙනෙක් මට කෝල් දෙන්න දෙන්න එපා අරයව ගන්න එපා මෙයාව ගන්න කියලා මෙයාව පැත්තකට මම කිසිම දෙයක් මම ගණන් ගන්නෙ මම දේශපාලනය කරන්නේ මගේ පවුල රජ කරවන්නටවත් පවුලේ සමාජිකව රජ කරවන්නටවත් වෙන කවුරුත් රජ කරවන්නට නෙවෙයි මම දේශපාලනය කරන්නේ ඔබත් රටේ ලක්ෂ 220ක් රජ කරවන්න ඉතින් මම තොටිල්ලක දාලා නැලවෙන තොත්ත බබෙක් නෙවෙයි මමත් යම් කිසි කාලවකවානුවක සක්‍රීය දේශපාලන අධ්‍යක්ෂින් ලබාගෙන ජනාධිපතිවරයෙකුගේත් අගමැතිවරයෙකුගේත් මන්ත්‍රීවරයෙකුගේත් නියෝජ්‍ය අමතිවරයෙකුගේත් අමතිවරයෙකුගේත් පුතෙක් හැටියට වසර ගණනාවක් අධ්‍යක්ෂින් ලැබුවු පුද්ගලෙක්. ඒ නිසා අරයව ගන්න එපා. මෙයව ගන්න එපා. මෙයව ගත්තොත් මම යනවා. යන්න ඕන යන්න. යන්න ඕන යන්න. මොකද පොලිමට ඉන්නව එන්න. මම මේ කාරණාවෙන් මම පටන් ගන්නට යන්නේ මම කවදාවත් පුද්ගලික කරුණු කාරණා කේන්ද්‍ර කරගෙන පුද්ගලිකව සම්බන්ධ කරගන්නේ එහෙම බැලුවොත් සමගි ජන බලවේගෙත් ඉන්න මගේ අම්මට මගේ තාත්තට කුණු හරපින් බැනපු කට්ටිය. ඉතින් ඒව පදනම් කරගෙන මම ඒගොල්ලෝගේ සමාජිකත්වය අයින් කරන්නේ. මොකද අපි දේශපාලනේ පරිණත වෙන්නට ඕන. පුළුල් දැක්මක් තියෙන්නට ඕන. අපි නූතනවාදී වෙන්නට ඕන. දුර්වල තැන්වල අපිට වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා කරුණා කරලා මං හැමෝගෙම ඉල්ලීමක් කරනවා එතනට අපිව ගේන්න එපා මම සතුටක් වින්දනයක් ලබන්නේ නැහැ කවුරුත් ඉවත් කිරීම. මොකද මේ හැමෝම අපිත් එක්ක ලොකු ගමනක් ආපු කට්ටිය. මේ මතක තියාගන්න මේ 2024 කියන්නේ මැදවරණ වසර. මට බෑ කවුරු පියාලු හිතවත්කම් මත තොටිල්ලක දාලා නලව නලවයි. හැමෝම යන්න ඕන ගමට හැමෝම යන්න ඕනේ නගරයට උපනගරයට හැමෝම යන්න ඕනේ කුඩා ගම්මානයට චන්දපොළ මැදස්ථාන. ඊළඟ තමන්ගේ යුතුයකම් ටික අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්නට සමගි ජන බලවේගයේ කියන පක්ෂය එක්කෙනෙකුට අයිති පක්ෂයක් නෙවෙයි මේක අයිති නායකයාට විතරක් නෙවෙයි නායකයාත් ඔබත් සම මට්ටමේ ඉඳගෙන මේක සමාජික දැන් ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දුන්නු අය අපිට එකතු වෙන එක හොඳ නැහැ නමුත් අනිත් ආදේයන්ට එකතු වෙන එක හොඳයි ඒක ප්‍රශ්නයක් මේ අපිට විතරයි එක්ක වෙන්න හොඳ නැත්තේ ගෝඨාභය රාජපක්ෂගේ වම් අත හෝ වේවා දකුණු අත හෝ වේවා වම් කකුල හෝ වේවා දකුණු කකුල හෝ වේවා ඒගොල්ලෝ අරගොල්ලොන්ට එක්ක වෙනකොට නෑ ඒක සුපිරි දෙයක් ඒක මරු වැඩක්. හැබැයි සමගි ජන බලවේගයකට ඒක නෑ ඒක හොඳ නෑ. මම එකක් කියන්න කැමතියි. කිසිම ජාතිවාදියෙක්, කිසිම ආගම්වාදියෙක්, කිසිම දූෂිතෙක්, කිසිම වංචාකාරයෙක්ව අපි බඳවා ගන්නෙ. ඒකට මම මැලි වෙන්නේ නෑ. නමුත් මට ඉවසීම තියෙනවා. මම ඉවසීමෙන් කටයුතු කරන්නේ. කවුරුත් මාව මැච් කරන්න එපා රණසිංහ ප්‍රේමදාස එක්කවත් වෙනත් කවුරුත් එක්කවත්. මට තියෙන්නේ මගේ තාත්තගේ සංවර්ධන මොඩල් එක. අනිත් ඒවා ඒ වෙනස්කම් තිබෙනවා. මට ඉවසීම තිබෙනවා. හැබැයි ඉවසීමේ කට්ටපන්න ගන්නත් එපයි කියන්න. ඊන්ලු ගන්න අවස්ථාවේදී මම ඕනම තීන්දුවක් ගන්නවා මම යහටවත් බය නැහැ ඍජු තීන්දුව ගන්න. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි පක්ෂයේ නිලතල දරනවා නම් පක්ෂයේ සමාජිකත්වයේ දරනවා නම් ඔබ කරන්නට ඕන පක්ෂයේ වටලා අනාගතයේ ඔබගේ තනක් හදාගන්න එක නෙවෙයි ඔබ කරන්නට ඕන පක්ෂයේ ශක්තිමත් කරලා පක්ෂයේ ප්‍රවර්ධනය කරලා මහමැතිවරණයක් ජනාධිපතිවරණයක් පළාත් පාලන මැතිවරණයක්